දවසේ දරුවන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ කළමනාකරණ ගිණුම්කරණයට යටතේ ද්‍රව්‍ය පාලන ක්‍රියාපිළිවෙත්. එහෙමනම් ද්‍රව්‍ය පාලනය මුලින්ම ද්‍රව්‍ය පාලනය කියලා කියන්නේ නිෂ්පාදනයේදී හෝ සේවා සැපීමේදී භාවිතා කරන ඕනම අමුද්‍රව්‍යයක් උපාංගයක් හෝ ඇසුරුමක් තමයි අපි මෙතනදී ද්‍රව්‍ය කියලා හඳුනාගන්නේ. ඒවා ඍජු ද්‍රව්‍ය සහ වක්‍ර ද්‍රව්‍ය කියලා මේ ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඔබ මේ වෙනකොටත් ඔබ හඳුනාගෙන තියෙනවා මේ වචන දෙක. එමනම් ඍජු ද්‍රව්‍ය සහ වක්‍ර ද්‍රව්‍ය පිළිබඳ ඔබට අවබෝධයක් තියෙනවා. එහෙමනම් ද්‍රව්‍ය පාලනය කියලා කියන්නේ ඒ කියන්නේ ප්‍රමාණවත් පරිදි තොග පවත්වා ගනිමින් විධිමත් ලෙස ද්‍රව්‍ය සපයා ගැනීම උදෙසා ද්‍රව්‍ය මිලදී ගැනීම, ගබඩා කිරීම සහ ද්‍රව්‍ය පාරිභෝජනය පිළිබඳ ක්‍රමානුකූල පාලන පිළිවෙත්. එමනම් බලමු අපි ද්‍රව්‍ය පාලනයේ වැදගත්කම කුමක්ද කියලා. ද්‍රව්‍ය පාලනයේ වැදගත්කම නැත්තම් අරමුණ වෙන්නේ තොග ලබා ගැනීමේ පිරිවැය. තොග ලබා ගන්න, ඒ කියන්නේ තොග ළඟා කර ගැනීමේ පිරිවැය, ඒකම තොග පවත්වා ගැනීමේ පිරිවැය අවම කරගන්න. ඒකම බාධාවකින් තොරව කරන ලද නිෂ්පාදන කටයුතු අඛණ්ඩව කරගෙන යන්නට හැකි වෙනවා මෙන්න ද්‍රව්‍ය පාලනය නිසා. ඊළඟට තොග නාස්තිය, ඒ වගේම අපතය සීමා කරගන්නට පුළුවන් හදිසි මිලදී ගැනීම වලින් වැළකීමට හැකි වෙනවා ද්‍රව්‍ය පාලනය නිසා. තොග පිළිබඳ තොරතුරු කළමනාකරණයට වාර්තා කිරීමට පහසු වෙනවා ද්‍රව්‍ය පාලනය නිසා. ඊළඟට තවදුරටත් අපි මීට අමතරව තවත් සාකච්ඡා කරොත් මේ ඔබට වැදගත් කම්පිනිබඳ කරුණු කීපයක් තිබුණේ තවදුරටත් අපි සාකච්ඡා කරෝතින් ද්‍රව්‍ය පාලනය සම්බන්ධයෙන් නිෂ්පාදන යන්ත්‍ර හා උපකරණ භාවිතය සම්බන්ධයෙන් ඒවා ප්‍රශස්ත ලෙස පවත්වගෙන යන්නට පුළුවන් වෙනවා. ඊළඟට ඒකම අධිතොග ඊළඟට ඌනතොග පවත්තා නොගෙන සාමාන්‍ය ප්‍රශස්ත ලෙස ආයෝජනය කිරීමට වග බලා ගන්නට පුළුවන් වෙනවා මේ නිසා. ද්‍රව්‍ය පාලනය අවස්ථා ලෙස මිලට ගැනුම් පාලනය, ගබඩා පාලනය, ද්‍රව්‍ය නිකුත් කිරීම සම්බන්ධ පාලනයන් වැදගත් වෙනවා. ද්‍රව්‍ය නිසි පරිදි මිලදී ගැනීම තීරණය කිරීම, මිලදී ගන්නා කාලය තීරණය කිරීමත් වැදගත් වෙනවා. වගේම පිරිවැය පාලනය අරමුණු කරා ළඟා වෙන්න පුළුවන් මිලදී ගැනීම සම්බන්ධයෙන් අපි බැලුවොත් ද්‍රව්‍ය නිසි පරිදි මිලදී ගැනීම තීරණය කිරීම ඊළඟ මිලට ගන්න කාලය තීරණය කිරීම වැදගත් වෙනවා. එමගින් පුළුවන් පිරිවැය පාලනය අරමුණු කරා ළඟා වෙන්න. ඊළඟ ද්‍රව්‍ය ගැනුම් සඳහා වෙනම ගැනුම් අංශයක් නැත්නම් සැපයුම් අංශයක් දකින්න පුළුවන්. එහි ප්‍රධානිය තමයි ගැනුම් කළමනාකරු. එමනම් ඊළඟට ආයතනයේ විවිධ නිෂ්පාදන හා සේවා අංශවලට අවශ්‍ය වන භාණ්ඩ නැත්නම් ද්‍රව්‍ය ඉල්ලුම් කරමින් ද්‍රව්‍ය අධ්‍යාචනාපත් ආයතනයේ සැපයුම් අංශයට ඉවීම කරනවා. ඊළඟට සැපයුම් අංශය ගබඩාවේ ප්‍රමාණවත් ලෙස භාණ්ඩ තියේද කියලා විමසනවා. ඊළඟට ගබඩාංශය විසින් සැපයුම් අංශයට පහත ආකාරයට තොරතුරු සපයනවා. එමනම් මේ ක්‍රියාපටිපටි තමයි සිද්ධ වෙන්නේ. භාණ්ඩ ද්‍රව්‍ය ප්‍රමාණවත් පරිදි ගබඩාවේ නැත්නම් අවශ්‍ය ප්‍රමාණයට භාණ්ඩ සඳහන් කරලා ගැනුම් අධ්‍යාචනා පත්‍ර සැපයුම් අංශයට යොමු කරනවා. එමනම් ගබඩාවේ නිසි පරිදි භාණ්ඩ නැත්නම් මේ විදිහට යොමු. එහෙම නැත්නම් භාණ්ඩ ප්‍රමාණවත් ලෙස තියෙනවා නම් මිලදී ගැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙමනම් ගැනුම් අධ්‍යාචනා පත්‍ර සැපයුම් අංශයට යොමු කිරීමක් කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟ ගබඩාංශයෙන් ලැබෙන මෙන්න මේ ගැනුම් අධ්‍යාචනා පත්‍රවලට අනුව මිලදී ගැනුම් ක්‍රියාවලිය සිද්ධ කරනවා. භාණ්ඩ මිලදී ගැනීමේ මූලාශ්‍ර ලියවිල්ල වෙන්නේත් මෙන්න මේ ගැනුම් අධ්‍යාචනා පත්‍රය. හොඳට මතක තියාගන්න, භාණ්ඩ මිලදී ගැනීම සම්බන්ධයෙන් මූලාශ්‍ර ලියවිල්ල ගැනුම් අධ්‍යාචනා පත්‍රය. ගැනුම් අධ්‍යාචනා පත්‍රයක් සාමාන්‍යයෙන් ගබඩාංශයෙන් භාණ්ඩ අවශ්‍යතා මත ගබඩාකරුගේ අස්සන යොදලා තමයි පිළියෙල කරන්නේ. එතකොට නිෂ්පාදන අංශයෙන් නිෂ්පාදන ලේඛනයට අනුව කාලච්ඡේදී ද්‍රව්‍ය අවශ්‍යතාවය මත කම්හල්කරුගේ අස්සනින් අධ්‍යාචනා පතක් යොමු වෙන්න පුළුවන්. එමනම් මෙන්න මේ වගේ තමයි එමනම් අධ්‍යාචනා පත්‍රය ගැන අපි තවදුරටත් පැහැදිලි කරගත්තොත් ඊළඟට මිලවීම සීම කරනවා. ඊළඟට ගැනුම් අංශය මගින් සුදු සැපයුම් කරුවන් තෝරා ගන්නවා. ඊළඟට තෝරාගත් සැපයුම් කරුවන් සඳහා ගැනුම් ඇනෝම් යවනවා. ඊළඟට ද්‍රව්‍ය ලබා ගැනීම සම්බන්ධයෙන් මූලාශ්‍රලියවිල්ල භාණ්ඩ භාර දීමේ තුන්ඩුව. ඊළඟට ඇනවුම් මත භාණ්ඩ ගබඩාංශයට නිෂ්පාදනාංශයට යොමු කිරීම, නැත්නම් ගබඩාංශයට නැත්නම් නිෂ්පාදනාංශයට යොමු කිරීම කරන භාණ්ඩ ලැබීමේ තුන්ඩුව ඉදින්දි මූලාශ්‍රලියවිල්ල ලෙස භාවිතා කරනවා. ඊළඟට අදාළ ගෙවීම් සිද්ධ කරනවා. අදාළ ගෙවීම් සිද්ධ කරනවා ඒ මූලාශ්‍රලියවිල්ල තමයි ඉදින්දි. එහෙමනම් වවුචරය
මෙන්න මේ ආකාරයට ක්‍රියාපටිපාටියක් සිද්ධ වෙනවා. ඊළඟ ද්‍රව්‍ය ගබඩා පිළිවෙත් පාලනයේදී, ඒ කියන්නේ ගබඩා පිළිවෙත් පාලනයේදී බින් කාඩ් පත්‍රය නැත්නම් රාක පත්‍රය කියලා කියනවා, ඒකම ගබඩා ලෙජරය භාවිතා කරනවා. බින් කාඩ් පත්‍රය කියලා කියන්නේ කිසියම් ද්‍රව්‍යකින් ගබඩාවට ලබාගත් ප්‍රමාණයත්, එම ද්‍රව්‍ය ගබඩාවෙන් නිකුත් කළ ප්‍රමාණයත් හා කිසියම් දිනකට ගබඩාවේ ඉතිරි ප්‍රමාණයත් ඒකක ලෙස දැක්වෙන පත්‍රිකාව හඳුන්වනවා බින් කාඩ් පත්‍රය නැත්නම් රාක පත්‍රය කියලා. මෙහිදී බින්පතේ ද්‍රව්‍ය තුගල ලැබීම් නිකුත් කිරීම, ඊළඟට ශේෂ ප්‍රමාණය ඊළඟට සඳහන් කරනවා. එමනම් සාමාන්‍ය බින් පත්‍රයක් ද්‍රව්‍ය ගබඩා කර ඇති ස්ථානයේ තබලා තියන්නේ, එහි උපරිම තොග මට්ටම්, අවම තොග මට්ටම්, යළි හැනුම් මට්ටම් ආදිය සඳහන් කිරීම සිද්ධ වෙනවා. ඊළඟට ගබඩා ලෙජරය කියලා කියන්නේ ද්‍රව්‍ය ලැබීම් හා ද්‍රව්‍ය නිකුත් කිරීම් ශේෂ ඒකක හා වටිනාකම් සමග දැක්වෙන ලේඛනයක් තමයි ගබඩා ලෙජරය කියලා හඳුන්වන්නේ. ඊළඟට සාමාන්‍යයෙන් ආයතනවල ගබඩා ලෙජර පත් ප්‍රමාණය බින්පත් ප්‍රමාණයෙන්ම පවත්වාගෙන යනවා. භෞතික තොග ගණන් ගැනීමක් සිද්ධ වෙන අවස්ථාවලදී බින්පත් සහ මෙන්න මේ ගබඩා ලෙජර පත් සැසඳුම් ක්‍රියාවලියට භාජනය කෙරෙනවා. ඊළඟට බින්පතේ ගබඩා තොග ලෙජරේ පිටපත් කිරීම සඳහා මූලාශ්‍ර ලේඛනය එකම වෙන නිසා එතෙන්දී මේ දික අතරේ තොග වාර්තාවල වෙනසක් තියෙන විදියක් නැහැ. එමනම් එසේ වෙනසක් පැවතියහොත් කාලයට අනුව තොග සැසඳුම්වලදී අනාවරණය කරගන්නට පුළුවන් වෙනවා. ගබඩාවෙන් ද්‍රව්‍ය නිකුත් කිරීම, ගබඩාවෙන් ද්‍රව්‍ය නිකුත් කිරීමේදී ඒවා මිල කිරීමට මෙන්න මේ 5-4 සහ වැක් කියන ක්‍රම යොදා ගන්නවා. එමනම් එතෙන්දී දරුවන්ට අපි මේ මිට පෙර ඔබ හා ප්‍රමිත සාකච්ඡා කිරීමේදී මේ ක්‍රම දෙක පිළිබඳව හඳුන්වා දුන්නා. ඒ නිසා මෙතනදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ පාඩම නැවත ඔබ බැලුවොතින් ඔබට එය තව දැනුමක් ඔබට ලබා ගන්නට පුළුවන්. මේ ගබඩාවෙන් ද්‍රව්‍ය නිකුත් කිරීම සම්බන්ධයෙන් තමයි මිල කිරීමට මේ ක්‍රම දෙක භාවිතා කරන්නේ. ඊළඟට ආර්ථික ඇනෝම් ප්‍රමාණය. ආර්ථික ඇනෝම් ප්‍රමාණය කියලා කියන්නේ තොග ලබා ගැනීමේ පිරිවැය හා තොග පවත්වා ගැනීමේ පිරිවැය මගින් ගොඩනැගෙන මුළු පිරිවැය අවම අවස්ථාවේදී වරකට ඇනෝම් කළ යුතු තොග ඒකක ප්‍රමාණය. ගණනයේදී මෙන්න මේ වගේ උපකල්පන කීපයක් කරනවා. වාර්ෂික තොග පාරිභෝජනයේ නියත ලෙස දන්නා බවත්, ඊළඟට තොග ලබා ගැනීමේ පිරිවැය, ඒ කියන්නේ ඇනෝම් පිරිවැය නිශ්චිතයි කියලා හිතනවා. තොග පවත්වා ගැනීමේ පිරිවැය නිශ්චිත කියලාත් උපකල්පනය කරනවා. තොග ඇනෝම් කරන ප්‍රමාණය එකවර ලැබෙන බවටත්, ඊළඟට තොග ඒකක මිල නිශ්චිත බවටත්, අවම තොග මට්ටම ශුන්‍ය මට්ටමේ පවතින බවත් කියන මෙන්න මේ කරුණු කාරණා මත උපකල්පනය ඉඳගෙන තමයි මෙය ගණනය කිරීම කරන්නේ. ආර්ථික ඇනෝම් ප්‍රමාණය නැත්නම් EOQ ගණනය කරන්නේ මෙන්න මේ ආකාරයට ගණනය කිරීම කරන EOQ දෙක වැඩි කිරීම, ඊළඟට වාර්ෂික තොග පාරිභෝජනය නැත්නම් වාර්ෂික තොග ඉල්ලුම වැඩි කිරීම ඇනහුමක පිරිවැය. ඊළඟට එක බෙදනවා අමුද්‍රව්‍ය ඒකකයක පිරිවැය වැඩි කිරීම පවත්වා ගැනීමේ පිරිවැය. එහෙම නැත්නම් තොග ඒකකයක් පවත්වා ගැනීමේ වාර්ෂික පිරිවැය. මෙනම් වාර්ෂික පිරිවැයෙන් බෙදනවා තොග ඒකකයක් පවත්වා ගැනීම. අනේ ආකාරයට පුළුවන් EOQ ගණනය කරන්න. ඊළඟට තොග පාලනයේදී මෙන්න මේ තොග මට්ටම් පිළිබඳව අවබෝධයක් ලබා ගන්න ඕන. ඒ පිළිබඳව ඔබට ගණනය කිරීම වැදගත් වෙනවා. යළි ඇනවුම් මට්ටම. යළි ඇනවුම් මට්ටම කියන්නේ ගබඩාවක ඇනවුම් සංවිධානය කරන්නේ කවර තොග මට්ටමකට ළඟා වූ විටද යන්න තමයි මෙයින් අදහස් කරන්නේ. ඒ කියන්නේ ගබඩා භාරකරු විසින් තොග මිලදී ගැනුම් ආරම්භ කරන්නේ තොග යළි ඇනවුම් මට්ටමට ළඟා වුණාට පස්සේ. එමනම් ඒ ගණනය කරන්නේ යළි ඇනෝම් මට්ටම සමානයි උපරිම පාරිභෝජනය වැඩි කිරීම උපරිම ඇනෝම් කාලය. එහෙමත් නැත්නම් පුළුවන් යළි ඇනෝම් මට්ටම ගණනය කරන්න අවම තොග මට්ටමට එකතු කරනවා සාමාන්‍ය පාරිභෝජනය වැඩි කරලා සාමාන්‍ය පොරොත්තු කාලේ. ඒ එකතු කරාමත් පුළුවන් යළි ඇනෝම් මට්ටම සොයා ගන්න. ඊළඟට අවම තොග මට්ටම. අවම තොග මට්ටම කියලා කියන්නේ නිෂ්පාදනයේ බාධාවකින් තොරව පවත්වාගෙන යාමට ගබඩා තිබිය යුතු තොග මට්ටම. එහෙනම් අවම තොග මට්ටමේ නිරූපණය වන්නේ සෑම විටම ගබඩාවේ තියෙන්න ඕන අඩුම තොග මට්ටම. මේ මට්ටමට වඩා තොග අඩු වෙන ඉඩ තබන්න හොඳ නැහැ. හදිසි
මේ මට්ටම හදිසියේදී පාවිච්චි කිරීමේදී ආරක්ෂිත තොගයක් ලෙස සලකන්නට පුළුවන්. එනම් මේ මට්ටමින් තොග පහතට වැටුනොත් ඒ අවදානම් මට්ටමකට පවතිනවා. අහොම තොග මට්ටම ගණනය කරන්නේ යලි යනෝ මට්ටම අඩු කිරීම සාමාන්‍ය පාරිභෝජනයේ වැඩි කිරීම සාමාන්‍ය ඇනෝම් කාලේ. එනම් මේ අඩු කරාම යලි යනෝ මට්ටමින් අපිට හොයා ගන්න පුළුවන් ආවම තොග මට්ටම. එහෙමනම් ඔබට මේ ගණනය කිරීම අපි ඉදිරි පාඩමේදී සාකච්ඡා කරනවා. මේ පිළිබඳව ඔබ අවබෝධයක් ලබා ගත යුතුයි. මම මතක තියා ගන්න ඕන ඔබට ගණනය කිරීම එන නිසා විභාගයේදී උපරිම තොග මට්ටම. උපරිම තොග මට්ටම කියන්නේ ගබඩාවේ සාමාන්‍යයෙන් ඕනෑම වෙලාවක තිබිය යුතු උපරිම තොග ප්‍රමාණය. මෙහි ප්‍රධානම අරමුණ වන්නේ අනවශ්‍ය ලෙස ව්‍යාපාරයේ ප්‍රාග්ධනීය දිවීමේ වළක්වා ගැනීම. එන උපරිම තොග මට්ටම ගණනය කරන්නේ යලි යනවුම් මට්ටමට එකතු කරනවා යලි යනවුම් ප්‍රමාණය, ඒකින් අඩු කරනවා අවම යලි යනවුම් කාලය, වැඩි කිරීම අවම පාරිභෝජනය. එනම් මෙන්න මේ ආකාරයට පුළුවන් ඔබට උපරිම තොග මට්ටම ගණනය කිරීම කරන්න. ඊළඟට සාමාන්‍ය තොග මට්ටම. සාමාන්‍ය තොග මට්ටම කියන්නේ කිසියම් තොග අයිතමයක් ගබඩා කරන සාමාන්‍ය ප්‍රමාණය තමයි මෙතින්දි දැක්වෙන තොගය. සාමාන්‍ය තොග මට්ටම සාමාන්‍ය ගණනය කරනවා අවම තොග මට්ටම එකතු කරනවා යලි යනවුම් මට්ටම දෙකෙන් බෙදලා එම ප්‍රමාණයට. එහෙමත් නැත්නම් පුළුවන් සාමාන්‍ය තොග මට්ටම හොයන්න අවම තොග මට්ටමයි උපරිම තොග මට්ටමයි එකතු කරලා දෙකෙන් බෙදලා. ඔන්න ඔය ආකාරයේ ගණනය කිරීම ටිකක් ඔබට එනවා ද්‍රව්‍ය පාලන පිළිවෙත් සම්බන්ධයෙන්. මෙයා එහෙනම් ඔබ කොයි ආකාරයෙන් වුණත් මේ පිළිබඳව හොඳට අවබෝධ කරගෙන හිටියොත් කොයි විදිහින් හරි ඔබට අහන ප්‍රශ්නවලට පිළිතුරු සපයන්නට පුළුවන්. එහෙමනම් දරුවනේ ඊළඟ පාඩමෙන් ගණනය කිරීම සම්බන්ධයෙන් අපි අවබෝධයක් හා විභාග ගැටලු සාකච්ඡා කිරීමේ බලාපොරොත්තුවෙන් අද දවසේ ඔබට මේ හඳුන්වා දුන් කොටස මෙයින් අවසන් කරනවා. එහෙනම් ඔබ සැමට ආයුබෝවන්.